දැන්හිමන අපි ඔන්න අලුත් පරිච්චේ දේටාව දැන් පරිච්චේද කීපයක් පසු කරලා. අව සාන සංධිස්ථානයට ඇවිල්ල තියෙන්නේ බදු සහ සහනාධාර තුවෙනි එකකි හතුරවෙනි පාඩමි හතුරනි කොටසේ. අවසන් පරිච්චීදයයි අපි තමයි දැන් පැෑන්කය වගේ පුංචි පුංචි විලාවල්ලවට අපි කලපරිච්චේද වංකරගනික කරේ හොඳයි. ඉස්සල්ලා බලමුූ ප්‍රස්ථාරය මොනවද අපිට දෙන්න හදන පනිවිඩී කියලා. කලින් පරිච්චේදේද අපි රජය මැදිහත්වෙනවා අර වෙරඳපල්ල ීතින අකාරයක්ක්ෂමතා අසමානතා අස්ථායිතා අවම කරන්න කියන තීමාවට ආපවු ඇවිත් තමයි කලින් පරිච්චේදී අපි අවසන් කර දැන්යාලා ඒ ඇඳම ්ලස්ථාර් ගණනාවක් ඇද අපි වෙලාව දුන්න කටු සටහන් වශයෙන් ඒ මුහති සකස් කරගන්න ඒව ලස්සනට පොතකදැන් හොඳද එකතුවක් හොඳ කොලෙක්ෂ එකක් ලස්සනට ඇඳගෙන නඇති අපි කීපපු පදෙස් අනුව හොඳ එහමනන් දැන් මේ පරිච්චීදී ගනි ප්‍රස්ථාරි සල හරියට හඳුනගන්න ැන් කලින් සකස් කරලතියෙන් ප්‍රස්ථාර මකක් සජීවිදන් අඳින්න අවස්ථාවෙන් කරගන්නු. ඉස්සලම පිමි ප්‍රස්ථාරී සම්පූර්ණ කටමමික අසම්පූර්ණයි ඇයි මමික අසම්පූර්ණයි කියනම නම්දීලනේ නයාමි ලක්ෂය මූල ලක්ෂය ප්‍රමාණය යක්ක්ෂියේ ඉවතිය ඕනේ තා මනනි වැරදදිව පිළිවලට ැ දකිවා ඉල්ලුම් වක්්‍ර දෙකක් ගැනුම් කරුට තමයි මෙතන යම් සිද්ධියක් අදාළ වෙන්නේ එක සැපින් වක්රයක් තිේෙන. අප නමදමු සැප සපල. ඉල්ලු වක්ක දෙක දි බලලා දැංග දන්න කරුණු කාරණා කොච්චින දන්නවද පුළුවන් යම්යන් ංගි බිංගි දිහා බනලා හරිටම නිවැරදිවලකුරු කරන්න තර්කයක්ත් තියෙනවා මේ වක්්‍රී ඉහලට දකුණට විතැන් වෙලාතියන්නේ මේ ඊතලයේ ගමන්ගන්න දිසාවනු අප පිදන්න ොහෙනම් කලින්තිවිලතියන්නේ ඉල්ලුම් වක්ක්‍ර දෙකින් මේ පහලින් වම්පසින්තියන නම්බව එක. මොකක්දූ ඒතුවක් නිසා ඉල්ලුව වක්්‍රය ඉහලට දකුුණට විතැන් වෙලා D2 දක්වා මේ පෙන්නන්නේ හොඳයි. ඊමනං සැපියම සහ ඉල්ලුම් අපි කෝගටත් මේකරත් නම්බ වන්ඩා ගම්ම නම්ට බවට පරිවර්තනය වෙන්න නමුත්. එහෙම ලයාගත්ත මොයාට පොඩි පසුවක් දෙැනේ. එනම් පළමු සමතුලිත DXS1, D1 S1 E1 ඒල් බිලියම් සමතුලිතය මෙන්න මෙතනයි. දැ ැක්කනේද ආපස්තට යන්න හිතන්න පුළුවන් වෙනවා. රූප සටහන දැක්කහම ඒ තරම් ඔබදැන් ප්‍රගඩ වෙලා ඉන්නේ දැනුම පිවරින් පියවර. ඒම සමතුලිතියක් තියෙද්දී. ඉල්ලුම් වක්්‍රයමි ඉහලට දකුණට කොටින්ම සැපයුම නොවෙනස්ව තිබේදී ඉල්ලුම වැඩවීමක් සමතුලිතය වෙනස් වෙලා. ් දක්වා දැන් අපියම් මාත්‍රකාලට මොකක්දවේ හීතුව ගැනුම්කරුමත සහනාධාරයක් පිරිනැමීමද. හරි අපූරුවත් දෙකීමක් නේද. පාරිභෝගිකයට සහනාධාරය කලාතුරකින් තමයි ඒම සහධර ලැබෙන්නමකද එසේ ලැබිය යුතු ගැනුම්කරුවන් තෝරගෙන තමයි ඒ සහනාධාර දල්ලන ඔබටත් ශිශෂාව හැටියට එහෙම සහනාධාර ශිෂ්්‍යධහර වක දේවල් ලැබ ලැබඩ නියමතයි ලැබිලත් තියෙනවා අපි මේ කතා ඇකනන් හැබැයි ඊට තරමක් වෙනස් පරිසරයක් වෙනදපලක පාරිභෝයිකයා ගැනුම්කරුට දෙන්න සහනාධාර තර්ක කරන්න. සානයක් සානාධාරයක් ගැනුම්කරුට ගැනුම්රසා ආධාරයක්සානාධාරයක් ලැබෙද්දි ගැනුම්කරු වෙනදට වඩාඒ සහනහ නිසා ඒ ආධාරය නිසා ඒ සහනාධාරයෙන් උත්තේජනය වෙලා අභිප්‍රේම්ණි වෙලා වෙන්දටාඩා වැඩිපුර ඉලන තත්ත්වීමේ තියෙන්නේ. ඉතකොට එක්කෙක් ඒකක පාසාසානාධාරයක් ලබාදෙද්දී. ඒකකයක් හැම ඒකකයක් වෙනුවෙන්ම ින් බලමු අපි ඒකෙක් ඒකකයක් වෙනුවෙන් සානාධාරයක් රජේ ලබා දුන්නයි පස්සේ ඒක ගැරුම් කරුට ලැබෙන මුදලත්න ඊ නිසයි සානාධාරයෙන් නිසා යම් ඒකකයක් හලිම් යම් මලකට ඉල්ලුම් කරන දැම්මකක්ද වෙලා තියන්නේ ඉල්ලුම් වක්්‍රය ඒ සහනාධාරි ප්‍රමාණයෙන් ඉහලට විතැන්වීමක් වෙලාතිය සහනාධාර ප්‍රමාණෙන් ඉල්ලුම් ලට විතැන්වීම අප නැවත ඒ හොඳින් පරික්ෂා කළ බලන් මෙන්න මිත ති නිල්ලුම්ක්ක්‍රිය ායි නවත නේදවා දන්නම් සම්පූර්ණ කරන්න අපු බල සිද්ධ ඒ සිද්ධිය ප්‍රතිරූපණය කරන්න නැවතම උසාහ කර ඒ මෙන්න මෙ යුත්තුබර තවත්තා කාරයකින් පිෙනනවාල ඒ නිසා ඉල්ලු වක්්‍රේ සහනධාරය ප්‍රමාණය ඊරට විතැන්ගෙනවා කියන්නේ පැවති සැම මිලකදිම ඉල්ලුම පෙරට වඩා වැඩිවෙලා. සැපියම්මක්්‍රේ නොවෙනස්ව සැප්ප යුම නොෙනස්ව තිබියදී ඉල්ලුම වැඩිවීමක් නිසා දැන් මේ ගැනුම්කරු ලැබච්ි සහනාධාරය හේතුවෙන් සමුතුලිත වෙනස් වෙලා. සමුතුලිත මිලට මොකද වෙලා තිය හොඳ යට පරික්ෂා කර. කලින් තිබුණු සමතුලිත මිලඊ එකට අදාළව පලමු සමතුලිත මිල දෙන් හොඳ තර්ක කරන්න සමතුලිත මිල යම්ප්‍රමාණකින් වැඩි වෙලා තියෙනවා දැම් මෙන්න මෙතන මිල වැඩිවීම නිසා සානයක් ලැබෙන් කාටද කියීල මතක් කරන්න මිල වැඩිවීමක සානය ිල වැඩිවීම නිසා සහනයක් ලැබෙන්න්නේ කාරද. ගැනුම් කරුටද විිකුණුම් කරුද ඒ වච්චන හොඳගට හිතන්න. මිල වැඩිවීම නිසා ඒ වාසයක් ලබ වැඩිපුර මලක් ලැබීම නිසා සැපියුම් කරුට. අන්න ඒවනං මේ අලුත් සමතුලිත මිල ්‍රce sell එකම් කරට ලැබුණු මිල බලන් ගැනුම්කරට දුන්න සහනාධාරි සමතලිත මිල වැඩිවුණා මිල වැඩිවීම වාසියක් ප නිකුණුන් කරුට හැබැයි හරි අපුොළුවත්දැකීමක්. ඔයාට හොඳට පැහදිලිුව පීනවා මේ ඉල්ලුවක්්‍රී විතැන්වුුණාන සහනාධාර ප්‍රමාණෙන්. ඉල්න්න වක්්‍රේ විතැන් වුණනා සහනාධාරරි ප්‍රමාණය. හැබැයි විතං විච්චි තරම්ම වීකී ි ිලානේ සහනාධාරය යම් කොටසක් ගැනුම්කරුට ලැබුණ නිසා ප1 පස් දක්වා සමතුුතු මිල වැඩිවීම අපි කිවේ විකලුම් කරුට යන්වාසයක් ගතියෙන සෙල එහි ඉතිරි කොටස ගෙනනුම්කරුල් ලැබෙන සහනාධාරයක් නිසා ගැනුම්කරුල් ලැබෙන සහන එමකක්ද ඔහු පෙරට වඩා අඩු මිලක් ගෙවන්න ද අන්න හමනං මේසාහනාධාරයේ නිසාදැන් ගැනුම්කරු ගෙවන මිල පෙරට වඩා අඩුවෙනවා. මෙන්න ගැනුම් කරුගිවන මිල පෙරට වඩා අඩවෙච්චි විදිිය. මෙන්න මෙතන්ටෙනවා ගැනුම් කරුගෙවන මිල පීබී මේ දෙකතර වෙනස සහනධාරේ සහධරටි සැබ සිි. සහනාධාරය දැම්මික සිංහල කොරල්ලින්. දැන්මම පෙර සූදානම් කරගත්තු ප්‍රස්ථාරයක් එක්ක සීට අසුවක් අනුවක්්‍රවිතරම ප්‍රස්ථාරය කලින් ඇඳලතිෙන. වර්ම සංකීතධරනයකං පොඩ්ඩක් පෙරවුරුවක් මේ කළේ දැංගපි එක සම්පූර්ණ සජීවී නිර්මාණය කරන්න පටන්ගනිම මගෙතෙක්ක. අඩි කෝදක් පැනක් පැන්සලක් සහපේ කු සටහම්පොත මයට කටු සටහම්පොත කියලා කියන්නේෙම හැමතිස්සම බිතර ගොඩාක් වෙලාරර්ගන ලොකු ෆිනිිෂයක් ගන්න ගොඩක් මහන්සවෙන්නපා. වීගින් වේගින් වේගි කටු සටහනක් කදාල බල සටාන ඉට පස්සේ නිමාඩු පාඩුව වේඩිවේ එක බල යුර වෙලා පාඩ තියන්නේ. ද ි් එක ලස්සට හදාගරන්නේ. දැන්. මෙි මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න අවශ්‍ය ඉඩකඩ පොතේ ඉතුරු කරගන සකසුරුවම්වෙන්න මගෙත්තෙක් නිදහසේ අපි ප්‍රස්ථාරයක් අඳින්න මාතෘකාව හිතරගන්න ගැනුම්කරුමත සහනාධර් පිරිේ විවේකැන ඉල්ලෝවක්ක්‍රයයි වෙනස් වෙන්නේ ඔන්න අපි දැන් ගැනවා අපි පන්තිකාමරයට අපි බෝඩ්ඩික හොයාගන හොඳ නිර්මාණයක් පටන්ගන් අපේ ප්‍රස්ථාරය අඳන්නයි පටන්ගන්න මගෙත්ත එෙක් ඔක්කොම දෙනා ප්‍රස්ථාරය අන්ඳ නවශ්‍ය අක්ෂ ලකුණු කර ගනිමු මිලක්ෂය ප්‍රමාණය අක්ෂය ඉල්ලුම්වක්්‍රයක් සහ සැපවක්්‍රයක් සාමාන්‍ය විදර දැන් ප්‍රස්ථාර කොච්චරග දඳල හුරපුරදුද නේද. අපි තින් මේ සිබ්දිය වෙන්න කලින් ප්‍රස්ථාරේ ඔක්කෝමනිකං එක වර්ණයක් යොදාගනිින් නේද. මේ සානාධාරය ලබා දෙන්න කලින් තත්ත්වේ. පොඩ්ඩක් අපි සරුමාවුරු කර ගම්මු ඔයාට ප්‍රස්ථාරි හොඳට පේන ප්‍රදේශයකට බෝඩ්ඩි එක සීරුමමාරු කර ගම්මෝ එජස් කරගන්න ඕන තරඟ අපිට පුොළුවන් හොඳයි. දැන් අපි, සමතුලිතත් හොල බලමුකු මෙන්න සමතුලිතය මේ පවති ඉල්ලූ වක්්‍රේසා සැපියවක්්‍රට අදාල සමතුලිතේ තමයි මීතින් සමතුලිත මිල හැමදෙක් කෝචර හොඳර දැන් පුරදුතු කරලති නෙමවාට සමතුලිත ප්‍රමාණි දැංගති උපැන්න සාතේික දෙන්නන. ොකද බර්සර පිට්ටක නම දෙන්න වන නටිකල අන්නු ගත්තුක පරක්කුරොත්තුලෙඩක්. දැ නිලම ඔන්න නම් දෙමු හරිර ලස්සරට එයාට අවශ්‍ය නියම තැන් මිලාක්ෂය ්‍රයි මුල ලක්ෂය ප්‍රමාණයයක්ක්ෂය ඉල්ලුම් වක්්‍රය සැප වක්්‍රය සමතුලිතය අමුතු මෝස්තරයකට ඒ අකු ලිවේ මං එහම ලන ඇයිකිර වටයින් තේරීමකද අපට ඇකරග ගනවාාවක් වවශන ර ීරඟ පියවරට ඇද ඇත්තරම කැිට ී අකරත් අවශව වනවා මදන්ටිටිකටම සමතුලිතේ පෙන්න ගැන සංකේති චුක්්ටක් ඊ අකුරත් නෙමේ ඒත් ඒකුරගේ සංකේතය ගන්නාදන හරි පුඩ්ඩක්. එකටක් ඇට ගරු කර ගන්න සික්්මා පගේ ලක්කුණා. ඒක්කුල බිරියවා සංකේත ගන්න අපි නිදාසතේනවා ඒම රයිට්. එන මෙන්නසාමතුලිත මිල අපේ පී1න් කියරලීම පැදිලිවා මතුික ප්‍රමාණව මේ ප්‍රස්ථාරක් ඇන්දාම් වාලට ගොඩා අදීවල් මතක් වෙනවනං ඔහේ මතක්ින් නිඩාරින් පාරිභූයි කතරෙක්තයක් ම තියෙනවා නිෂ්පාදනතරික්තැක හිමතියෙනවා ඒ ගමන් යන ගමන් ඒවත්දිකං බලාගනයම් දැ මතකද මාස්තෘකාව ගැනුම් කරුමත සානාධාරය පාරිභෝවිකට සානයක් ආධාරයක් සානාධාරයක් ඉල්ලුවක්‍රය විතැන් වෙනවා දකුණට එයලට එයලට දකොල්ට. අන්න එන යම් සහනාධාරයක් හිතේ මවාගෙන මගෙත්තෙක්ක සානාධාරින් පස්සෙ ඉල්ලුවක්්‍රිය අඳින්න අපි ඉල්ලුවක්‍රිය වෙනත් වර්මයක් යුදාගනිමු හඳුනාගැනීෝ පහසුවෙන්න. දැන් ඔයා මේ විද්ධී මේ කටුසටහන. ොේ සටහන් කරලා තිබනු තමයි අපි දෙ ගොල්ලන්ට මේ ගමන විශිෂ්ඨ විදිේ යන්න පුළුවන්ග කාටවත් අපි පහු කරනවතියා කිට්ටුවට වත්තිවෙන්න බැරිවෙන්න මේක තරගයා. උසස්පෙල විභාග. තරගියට පුරුදු වෙන්නවා. හොඳයි වේග. ය පුංචි පුංචි වචනටිකා කියන ගමන් පුොඩක් ඒකරත් වෙලා ඔොදුන්න ආදැන් අපියයාටත් බස් සෙරිිපිකෙට්ට එක දෙෙමු. මා 2 ඒවනං අරයා කවුද පලවිනික්කෙන ිමා මේක සමතුලිතයංක එක දැන් අපි නොදන්න සමතුලිත නේද ඕ ඒවනං අපි දැන් ලකුණ කරමු අලුත් සමතුලිතය E two. දුවලපුතාල බලන්න අලුත් සමතුලිත මිල මොකද වෙලා තියෙන්නේ. මෙන්න බල. අලුත් සමතුලිත ලක්ෂී සිට ඇවිත්. අපි බලනු අලුත් සමතුලිත මිලසාහ අපි එකනෙහිම ලකුණු කරගන්නවා. අලුත් සමතුලිත ප්‍රමාණමක් අ අ අලුත් කියලා කියන්නමේසාහනාධාරී පසුව මතක තියාගන්න මේ? ගැනුම් කරුමත්ත සහනාධාරයක් පාරිභෝගිකයාට ගැනුම්කරුට සහනයක් සහනාධාරයක් හම පැත්කින් ඒ පස්්‍රකත් දාහලා ඉන්න කොයිස්්ටිර කලවල හොඳයි දැන් පැහැදිලිව මේ ඉල්ල වක්්‍රේ විතැන් වෙච්චි රටාව එ්දිසාාව ලස්සට ලකුණු කරලා එමු. එහෙම තින් දුවනේ තමුගේ ප්‍රස්ථර පැත්තකින්ෙන්න ල්ලුවක්්‍රී ත චි විදිද වර්ණ සංයෝජ නිොදාගන්න ලස්සට ඉල්ලුවාක්‍රය ඉහල්ලට දකුණට. ම මෙච්චර සිං හිල්ට ගහිදීවා. ඔන්න දැන් වැදගත්න තැනට ආවා. තිබුණා සමතුලිත මිලක් P1 සමතුලිත මිල වෙනස් වෙලා. සමතුරිිත මිල වැඩිවෙලා අලුත්මිල තැන් බලන්න හොඳින් දිරීක්ෂණය කරලා සමතුලිත මිල වැඩි වුුණා කුච්චරකින්ද . මේ සිරස් අතර තියෙන වෙනස තමයි සහනාධාරය. හුපියල් දෙකක්විතර කියලා හිතම්. පුුපියල් දෙකක විතර සහනාධාරයක් දීලා තියෙනවා න සමතුලිත මිල වැඩිවෙලා තියෙනවා. ින් විතරගේ මම සේරසියක් දසුමට හරිට මැනල රලක්ති සම මිලම එමනත අඩි අංගල් ඒ මකුත් ැවම යදින්න. ඔයත්තහිමලන්න. අරමම කියන වචනේ මම කියන්නකම් බැලු බැල්මට සුපියල් දෙකක්නං මේ සිරස් අතරතින දුර හුපියල් දෙකීම මිල වැඩි වෙලා නෑන මතර මල බට මට පේ භගයක් වගේ රුපිලක් වගේ සිරපනක් වගේ. ඔබ ඇඳපු ඔබ ඇඳපු කෝනයානු? විෙනස්ව ඇතිවම කූ දැන් හරට ෙ ගාන නින් දැනපා සිද්ධිය 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 විතරත් තේරුන් ගන්න ගැනුම්කරුටසානාධාරයක් ලබා දුන්නා එකක් මතකදයාන තවමත් කමම දාවත් උසස් පල විභහගේ කිසි දැනක මේ ඉතිහාසට මේ වගේ ප්‍රශ්නයක් ආලනෑ පාග විභාග ප්‍රශ්න තෝරද්දී මේ වගේ ප්‍රශ්නයක් පාස්පේපස්සුල හොයන්න එපා. එඉඟ යුගන්නන්නේ පාස්පේප සමවිතරක්ම නෙමේ ෆියජපේප සවටි භාගට යන තින නගතීට විශීර දේශී තුලාට කියනවා. ගුරු මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා. ගැනුම් කරු මතත් බද්දු සහනහදර් පිරෙනවනවා. අපි තර්ක කරන්න පුරුදුවෙන්න ඕනේ මේ උසස් පෙෙන ජයගන්න එ. ඒකයිමං හිමින් හිමින් ගොඩාක් විලාව අවධාරණය කරන්නේ ඔබට පසුගේ අවුරුදු විශ්සක විසිපහක උපන් අවුරුද්ධේ නං උසස් පෙල විභාග ප්‍රශ්න සාකච්ඡා කළා උන මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් ලැබෙන්නේ ඇවිත් නැති නිසා වගකීමෙන් කියන්නේ අත්දැකීමෙන් කියන්නේ අවෝධයෙන් කියන්නේ එනඟය කියල දෙන්නේ අතීතේ වෙච්චිදීල් විතරක් නෙමේ අනාගතේ අපට මල දෙන්න සිද්ධවෙන්න ජීවිතයේ විභාගෙත්තීමයි. පස්පේපස් විතරක් මනං භාගටෙන්නේ. ඒන ගඉති පව්ගේ අවුදුවල ප්‍රශ්පත්තර කටප පාඩක් කරන්න හ මහරි තරු රං ීල්ලම. අති විශෂ ජාග්‍රාණය ගන්න පුළුවනි ම්ප්‍රමාණයකට දායක වෙනවා. විභාගට මඟ පෙන්වනවා සැලක ඒතු දායකතව යක් තිනෝ පෞ්ගගේවාගේ ප්‍රශපත්තරල නැබ. අනාගත යන්න පුලුවන් මේ පලස්්න. මේ උගන්න දේවල් අනාගතයනත් එක්කයි අවකාශී රැඳෙන්නේ ඉදිරිීදී අවුරුදු ගණනාවක් අපේ ජීවිතකාලින් පස්සෙ මේ පාඩම්ඔයාලගෙන් පස්ස එන නංගිල මල්ලිකට ඊළඟ පරම්පරාවටත් තවුරුවෙන විදිහටයිම උගන්නන්නේ වෙනස්වෙන්නිනේ වෙනස් වෙන්නෙමනේ වෙනස් වෙනකොට සාර්ථීද්‍යා විතිීනවා ඒව කියන්නන් ගෙතකොට මෙව සදහ කාලිකායි ගැනුම් කරු මත සහනහධාරයක් දුන්නොත් මීට වඩා වෙන්න වෙන කිෂ්ුණු දෙයක් නේ. ගැනුම්ර මේ සානය ආධාරයෙන් සහ ධාරෙන් අපි්‍රේයන වෙලා උත්තේජන වෙලා යාගේ මුරල්ික වැඩිවෙලාි කීන වච වලි වැඩිපුර ඉල්ලනවා. ඒක ජාමිකෝපි බලදධ්‍යපට පීනවා යිල් ුවක්ක්‍රේ සිරස්තතට ඒරට විතැන් වෙලා සමතුලිති වැඩ විෙනස් වෙලා සමතුලිතු මිල වැඩිවෙලා සහනාධාරයි පංගුවක් විතරයි හොඳයි. මිල වැඩිවීමක් සානයක් වෙන්නේ කාටද. වෙලෙන්දටනේ. නිෂ්පාද කියටනේ සැපයුම්කරුටනේ. එනිසාම මිල වැඩිවීමේ සමතුලිත මිල වැඩිවීමේ වාසය Pට කාටදයන්නේ. විකරුම් කරුට ඒකා අපිට Ps කියලත් නම් කරන්න පුළුවන් දැනටම තිබුණු දයි. එක් කිසි වරදක්නේ Pට කියලා ලිවවට මේ සැපියුම් කරට ලැබෙන ශුද්ධමි. අපි ඒ වච්චනත් ලියම් ඔය දෙකවලිුවත් කිසිවරදක්නෑ එකක් ලිවත් ඇතිහා. දැන් දුව ලපුතාල තරක කරන්න න්නේියනං සහනාධාරී කුටසක් සැපියුම්කරුට නිරායාසියෙන් ලැබෙන ගැනුම්කරුමත පැනවූ සහනාධාරී කොටසත් සැපියුම්ර ලැබුණා නං ඉදිරි කොටස ලැබිය යුත්තේම ලැබිය යුත්තාට මයි ගැනුම්කරුට මොකදකරන්නේ. ල ගෙන ීර ලදරම සල දපටි ගන්න පුුවන්. සැපියුම්කරුර ලැබෙන මිලෙන් අඩුකරමු සනාධාරය P රිනසානාධාර එ ගැනුම්කරු ගෙවනමිල PB හැටියට අපි තර්ග කරන්නේ හැමතිස්සම සහනාධාරීදී P ම සබසි ම මෙම කිටිල්ලිවා. එන සහනාධාරී ප්‍රමානය මතන අු කො. ප එනවා ගැනුම්කරුට ගෙවන්න සිද්ධ වෙන මිල ඒකට අපි උපක්‍රමයකුත් පාවිච්චි කනවා බද්ධ දිගනගත්ත වගේම සැපියුම් කරුමත සහනආධාරදය දිගෙනගත වගේීම අලුත් මිල හොයන්න අපි යදාගන්න උපක්‍රමි තමයි අලුත් සමතුරත ලක්ෂී සිට දැන් පැරණි ඉල්ලුවාක්‍රතියක් ගොස් අසාසිටිනවා ගැනුම්කරුගෙන් ඔබට සානයක් ආධාරයක් ජ ලැබුණනේද සහන අධාරය ගැනුම්කරුකිෙනවා. ඔ එකෙන් කොටසත් මුදලාටත් ගිය විකුණුකරුත් ලැබුණ එම තමයි අපේ ඒ හැසිරීම නම් එතාාව අනුවක වෙන්නේ. මටත් ලැබුණ ගින් හල බලන්නකොයා පැත්තේ. ඔය මට ලැබච්චි මිලොව පීල් . ෆ්‍රයිස් පීඩ මට ගෙවන්ඩ වෙච්චි මිලදැම් පෙරට වඩා අඩුඋනා කියලා ගැනුම්කරු කියෙන බ. දැංගපතර්රකිතා පැහැදිලිව පෝම සැල්ලුවයිෙන් නිිස්කලංකව අවබෝධ කරගත්තා. ජැනුම්කරු මත ලබාදුන් සහනාධාරයෙන් කොටසත් විකුණුම්කරුට කොටසක් ගැනුම්කරුට බෙදුනා. දැ ඔබේ හිත තුළ කැකෑරනුව මෙන්න මේ වගේ ප්‍රශ්නාවලයක් මේකෙ දිත් අර කලින් වගේ සම සමව නැත්තන් අඩු කොටසක් එමනැත්තම් වැඩිකොටසක් ගැනුම්කරු හා විකුරුම්කරු අතර බෙදී යනවාද ඔ ඕ! දැම් මෙත නොබ දැක්කා අඩු වැඩි වශයෙන් හෝ සමසමුව හෝ ඔබ ඇඳපු විදිහයට මං මගේ ප්‍රස්ථාර ඇඳපු විදිහයට ඒ ගත්තු බැෑවුම් අනුව නම්හිතහායන්ගේ ස්වභාව යනුව ඒ සහනාධාරේ වාසී දෙදෙන අතර යම්යම් ආකාරයකින් බෙදීගිය! ඔයා ඇඳලතිීන ප්‍රස්ථාරය මේ බැෑවුම් අනුව මීට වඩා වෙනස් විදිහට විශාල පංගුවක් පැදිලුවම ිකරුම් කරු හිතේෙන පුළුවන් විාලපංගුවක් පැදිලුවම එක්කෝ ගැනුම් කරඩු හිතේන පුුවන් එකක්කි නටන්න පුළුවන් සීල අවස්ථාප අන්දකි මදිරිරේදී. අර කලින් ඉගරගත්තු මූලධර්ම කිසිේවක් මෙතනදී උල්න්ගනය වෙන්නෙ නෑ. තවමත් විභාගේ මේ විදිහේ ප්‍රශ්ට ආල නැතිහින්ද. පහුගේ අවුදල විාග ප්‍රශ්න පත්තර කොතෙකුත් ඔයා පරිශීල්ලනය කරත්. ද ලබ් නැතිනි සහයි බිච්චර වෙලාවක් අරම්මම්මිකොහට සරලෝ පැදිලු කිරදුන්නේ හැබැයි. ඉදිරියේදී විවාහගීයට මේ වගේ ප්‍රශ්නයක්. ආනවද නැද් කියීනකත් අපට හරියටම පුරෝකත්තනය කරන්න පුළුවන් ඇවවත් එකයි අපිට නැදත්කයි. අපි සිලබස්සක මිකරණයන්නේ විවාහටයනකොට අපි කියන්නනවාද. ඕන ප්‍රශ්නයක් එවන්ඩ අපිට එකකොනොමික්ස් අපිලි යන්නා. උපරිින් මටම මේ ඒනිසා සියල්ල දැනසිටින්න ඉගෙනගන්න. දැනකට ගන්න. එනම් ගැනුම්කරුමත සහනාධාරයක් පිරිරෙමු පසු දැනට මේසීමඔට. හොඳන මැති. ඉල්ලුම් වක්්‍රය සහනාධාර ප්‍රමාණයෙන් දකුණට ඊහලට. ඒලට දකෝන්ට විතැන් වෙනවා. සැපියමුණ වෙනස්ස තිබේදී ඉල්ලුවම වැඩවීමක් මේ වෙන්නේ සමතුලිතේ වෙනස් වෙලා සමතුලිත මිල වැඩි වෙනවා. මිල වැඩිවීම වාසයක් වෙන්නේ නිතරම විකරුම් කරුටයි සැපියුම් කරුටයි.ඉනිසා මිල වැඩිවීමේ වාසය විකරුම්කරු සැපියුම් කරුට ගියා P. ඒ සානාධාරෙන් කොටසක් විතරයි එන ඉහිතරි කොටස නිරායාසෙෙන්ම ලැබිය යුත්තා ගැනුම් කරුටම ලැබෙනවා. P ඔන්න ඔය විස්තරය තමයි ඔබට කලින් මම සකස්කරපු රූප සටානක. අරසල්ල පෙන්ේබලන් දැන් එවැනි රූප සටානක් සජීවීව ඔබට නිර්මාණය කරගන්න අවස්ථාව තමයි මේ උදාකළ දුන්නේ. අපිඉතනින් නවතින්නේෙ නෑ ට තවත් අවස්ථාව දෙනවා මෙන්න නැවතත්මම මුලින්ම මේ පරිච්චේදේ පටන්ගත්තු මහතේ දැකපු රූප සටාන නැවතත්වෙති නිිකගෙනවා. එක රප සටානක් සම්පූනයෙන් දැකබොයාලට මේ නිර්මාණය බලාගන ඒත් එක්ක නිර්මාණය කර පොයාට මේක මොකක්ද. හරි දැන් අපි දෙගොල්ලොම වේගෙන් මේ ප්‍රස්ථාර කියවමු ලකුණු කරමු දැවිල්ගමු එතනිංහාට ඒපීවර ඉෙක් හොඳරම ප්‍රමාණවත් දැනට විභාග වල තියන අදදකීම් අනු මකද මෙතෙක්කල් ආපු නැති ප්‍රශ්ණයක් ආන පලවිනිිවතා විභාග කවදාවත් ඒක ගැඹුරටම පරතරටම යි ප්‍රශ්න ගිනිියන්නේ නෑ ක්‍රමාන් කූලේ ප්‍රශ්නය අවුදධදිෙන් අවරු දිීර ගෙනනිියන්නේ මම්මිඔයාට කියන්නේ ඔයා උපදින්න කලින් උගන්නන්න පටන්ගත්තු ගුරුවරේ කැටියේට ඔයාගේ වයිස සංඛ්‍යාවටත් වඩා අවුරදු ගාඩත් වඩා විවාාග යුත්තර පපත්තර බලපූ ගුරුවරේ කැටර තින අදකීීමෙන් ඒවාසී ගන්න. . දිකොල් එක වෙලා මේගමනයන්. තිීම ක ැටි යි පටග මගෙතෙක්. ොමද ්‍රස්ථාරිික ම. ඉස්සල අපේ බස් සෙටිපිකටික දෙෙමු. ප ෙන්නේ නම්ටික දෙෙමු. දන්නන .. ති ඉන් කාඩ් බ ැටිකගේ තරග ද ස් ක ල ව ඇ තික ති රන්න ඕන විාහර යදි. බී නේ යින ඉට කාඩ් නේ. යි දැම් බල. එමනං. ද දැන් අපි කාරක්ෂුමයි දැ අත්දැකම්ති නොවට්‍ර Quan ස Number දැන් දනොමක ඉහලට දකන්ට විතැන් වුණා නම් පලවෙනිman Number මෙිමා මෙ ස් එකක්ල බිරියම් පළමු සමතුලිතය සකන් දෙනතු මෙන පළමු සමතුලිත මිල මෙන්න සමතුලිත මිල වැඩිවෙලා. සහනාධාරයක් නිසා මිල වැඩිවීම වාසිවෙන්නේ විකුණුම් කරුටයි. ඒ නිසා ්‍රයිස් රිිසිු් බයි සෙ තුන් නිනිවතාමන්ම පෙන්න එක මුරුප සටාන දවතා කරි පෙන්න හැම දන්නවා. ඔබ පටේබනැක්කමෙන්ස්ුලි අපි දකිනවා. එක් පාරක් කියල දුන්නක් ජීවිත කාල්ටු මතකිදනවා කියලා. අබ්බොහම අඩම්බරයි. ඒ දැක්කව අපපි තව තවත්වබට වැඩිිය අඩියෙන්. තවත් බොම ඕොනෙකමින් මේ රජිකාරී කනව අපි වකීම අපි යුතුකම. සමාජ සත්කාරයේ ඩිපිඩිකේෂන් හරි එමනම් ගැනුම්කරුට ලැබෙන මිල හොයන්නට දැම් මොකද කරන්නේ අපි දන්නෝ හැමතිස්සම සහනාධාරයකින් පස්සේ. ගැනුම්කරු ගෙවන මිල හොයන්නේ සැපියුම්කරුට ලැබෙන මිලෙන් අඩු කරනවා සහනාධාරය යෙමනං එතනින් අඩු කලයින් පස්සේ ඇත්තටම කලින් ගෙවපු සමතුලිත මිලේදී ගෙව්වට වඩා අඩු මිලකට මේ බහන්්ඩ මිලදී ගන්න ලැබෙන වාසිය තමා සනාධාරයේ හේතුවෙන් ගැනුම්කරු ලැබෙන වාසිය මි අඩුවේ මේ වාසය පිB පේ බය එමනං මෙන්න විස්තරේ දැම් මේක පරිසමාප්තිය. සැපියුම්කරුට ලැබෙනමිල වැඩවීමේ වාසයක් ගැනුම්කරු ගෙවන මිල අඩුවීමේ වාසයත් වශයෙන් මේ සානාධාරයේ නිසා සමස්තයක් හැටියට මෙන්න අපිට මේ උදාරණයේදී රජිය ලබාදුරන්නු සම්පූර්ණසාහනාධාරයේ. ඒයි කොටසත් ගැනුම්කරු මත කොටසක් විකුණුම්කරු මත මෙන්න සානාධාරීෙන් විකුණුම්කරු ලවෙිච්චි. මෙන්න ගැනුම් කරුට නැවෙච්චි කොටස. මති දැන්වල මම දන්නවා මංීලඟට කියන්න යනදී ඔයා පුරෝකතනය කරනවා. මම්ම පෙන්නපු ්‍රජුකෝනා ස්ශරයේ තමයි රජී ලබාදුුන් සහනාධාරය පොඩ්ඩක් අපි ලක්ුණරු ඉන්නන මන. මෙන්න සහනාධාර පෙරත් පෙවති සමමුතුලිතය සමතුරිිත ප්‍රමාණේ මෙන්න සහනාධාරී පසුව. ඒමනං ඒ අලුත් සමතුලිත ප්‍රමාණය වෙනුවෙන් ලබාදුන්ු සම්පූර්ණ සනාධාර ෙන් මම කියන්න හදන ව්චිනි දැන් ඔයා එල්ලිට දාල ඉවරයි යම්කොටසක් ගැනම් කරුට යම් කොටසක් විුණුම් කරු ලැබුණා උනත් කිසියම් කොටසක්. ඒ දෙදනාටම ලැබී සමාජටම අමේෙනවා රජීබී සාහනාධාරය ලබා දෙෙන්න්න මුදල් බීධම් කරා. ඒ වීධම් කරේ මහජනතාවගේ බද මුදලින් රැස්කප මුදල්. එසේ රැස්කල මුදලින් සසාහනාධාරයක් ගැනුම්වු ලබාදීීම. අවසා යාර්ථ විද්‍යාත්මක බලපෑවා විකරුම් කරුටත්සාහනයක් ලැබනා ගැනුම් කවුට සහනයක්ක් ලබිනාා නමුත් ඒ රජී ලබාදුන් සසාහනාධාරේ ස. දැරු පිරිවයෙන් වියදමෙන් යම් කොටසක් ගැනුම් කරුටත් නෑ විකරුම් කරුටත් නෑ රජීරත්නෑ සමාජීයටමනෑ ඩේවෙේට ලොස් ඒකනේ වචන කියන්නේෙ ොල්ෆයාලොස් සහධරැක් දින සුබසාධනයක් පළිවෙන්නේ සුබසාධනය තුළින් නැතිවුණ අයිවිුණ යම් දෙයක් සුබසාධන පාඩුව කියලා කියනවා මොන නමකිවත් හරි මෙන්න මේකා පාටතිිකෝනෙන් පෙන්න කොටසයි. බට විභාගැදි මේ ප්‍රශ්ණන ආව. මං ප්‍රෂ්පත්තරේ හදන තැන බලං හිටියවගේ කියන්න. මෙතැනින් එයා ටක පියවරක්වත් එන්නෑ ඔට එන්නේ මේ ගැනුම්කරු ලැබුණු වාසේ ගණය කරන්න විකළුම් කරු ලැබුණු වාසේ ගණනය කරන්න. ඒ නිසා පාරි ෝ ක නිෂ ාද අතික්තවලට අලුතෙන් ලබච්ි කොටස ගනය කරන්න රජයේ දැරූ වීදමෙන් ගැනුම් කරුටවත් විරුම් කරුටුවත් සමාජයේ කිසිවෙකරු නොලැබී අයි වෙච්චි කොටස ගනය කරන්න. අපි. පරච්චේද ඉවරුණයින් පස්සේ. පටන් ගන්නවා මේ පාඩමේ ඊළඟට තව මිලපාලනය කොට රජී වැදදිහත්වීම. උප්‍රීව මිල අවු මිල ඒ වෙනම පාඩමක්. ඒකකයක් පාඩන් කිහිපයකට කැරෙනවනේ මේ තුන්වෙෙන ඒකකි හතරවෙනි පාඩමේ අවසානමි ඉන්නේ ඉඩ පස්ස අපේ නැවත්ත නැවත අලුතෙන් ුණ කයිනවා. පස්සනි පාඩමේදී මිලපාලනේ මි අව ිල ොක්කොමිරණයි පස්සේ ඒකත් පරිච්චේද කොච්චට කෑදපි කලින් කියන්නේ. දැ මේ සඳාව පරිච්චේද ගනාවක් වේසුනා වේසිල ඔබ ඔබේ වයිසේ ඔබේ සීමමාවෙන්න ඕනම සිසුදරයකොට වඩා නිවැරදිව නිවැරදිවනි තමන් නිවැරදිව පැහදිලව සම්පූර්ණගේ විෂේ කරනු දැනුවත් වනා මේදීවල් බලන්න පොත් පත්තුල හොල කොහින්දුව ඇට හොයගන්න තිෙන කියල. මේ එක්ම වේදිකාව මි දැනගන්න. මේ පස්සේ කොතෙකුත්්‍රේදිකාවල මේදේ නැවත කියවයි ලියවෙයි ඇතැම්මිට අනුකරණය වයි කමක් නෑ ඒ සමාජට හොඳක් කවුහරි අෙන් පස්සමේදී ස්සරට ගෙනනියන්න්න ඕන ඔබහරි මේක රැජනයන් මිතුරන් හතරට යාළුවන්ගේ එක තුලා විීඩියස් බලන්න ඒවන එතනයාට අපි මේ මාත්‍රකාවල. කතා සීමමා කරනවා අපි යන්දැහැ කරුණු කීපයක් සංෂිප්ත කරගන්නට මේ පරිච්චේද තුළ මෙත ඉගෙනගත්තු දේ ඇසුරින් තව පීවර කීපයක් හොඳයි අපි නිදහස්සේ ආපවු්පියෝරක් දෙකක් ගිහින් හිත හදාගම මේ අපි නිර්මාණය කරගත්තු ප්‍රස්ථාරී අපි කලින් පරිච්චේදේ අවසාන අර අකාරක්ෂමතා අසමානතා අස්ථාතතා වෙනුව රජයේ මැදිහත් වනතුකරද පණිවිඩි දැක්කනේද පරිච්චේදෙන් පරිචේදර න සම්බන්ධීමමමින් ගෙනනහර පාන්නේ. මේක එකට එකක් වෙනස් කෑලි කපල වෙන් කරන්න පුළුවන් පාඩමක් නෙමයි එක දිගට ආගනින්දක් බෑ. අතකදයාගරන්නත් දනිසයි සාමානින් පැෑත්. මිනිත්තු හිපයක් අඩුවෙන් හරි වැඩියෙන් හරි අරම් යම් හොඳ සංධිස්ථානනිකමේ පරිච්චේද නතර කරන්න. හොඳයි දැංහිවනං ඔබටීතා හොඳින් මෙන්න මීදී තාවරුනා කියනක මට සේර සයක් විශ්වාසයි ඔබරසේරසියක් විශ්වාසයි මොකදද. මෙන්න අපි මිතෙක්වෙලා මේ මිනිිත්තු ගන්නාවක් ගත කලේ අලුත්මළු අධදැකීීම මොකදද. ජැනුම් කරු මත සහනාධාරගැන පාරිභෝයකයා ඒ ප්‍රතිඵල වනේ මකක්ද අප කටු සටහන කටුවට මන්දවෙන්න වත කරන්න මෙච්චරා ඉල්ලුම්වක්්‍රය සානාධාරය ප්‍රමාණෙන් ඉහලට දකුණට විතැන් වුණ ඉතින් සම්පූර්ණ සිම්ලීමම සාකච්චා කොළොත් වෙන්නේ බින්න මේ වගේ දෙයක් මීටත් ොඩා තවමනුවද. අවශ්‍යපරිමදී පෙන්න්නන්නම් වෙන්න බලන්න නැවතත් තුරුප සටාන එක වතාවක් අවසන් වරට දැනුම තවුරු කරගන්න මෙ කියාන කියාන කියන එනද දැන් ඔබේ මනසට ක්‍රමාණුකූලු කිසිද ගැට්ලෝකින් තොරව මතක්වෙන වනං ඒක තමමා අපේ ජයක්‍රහන්න. ල්ු්‍ර සැපිවක්්‍රයක් තිබනහුම. ඒ තුළ සමතුලිතියකු තීරණය වෙලා තිබුණා මයි මේ කියාපු සහනාධාර දෙන්නට කලින් තත්තුන්නේ ගැනුම් කරුමතසානාධාරයක් පිරිනමීම නිසා ඉල්ලුම් වක්්‍රය විතැන් වනාා කොයිටද ඉයනට සහ දකුණට ඉල්ලුම් වක්‍රී විතැන් වුනාා විතැං විච්චි විදිහ ඉහලට දකුණට තැන් අපි අපේ මූරධර්මය හැම තිස්සම අපි වැඩිය පරක්ව වෙන්න කලින් අවශ්‍යදී ලකුණු කරන්නට ඕනි පළමු සමතුලිතය සහනාධාරයට පෙර සමතුලිත මලසා සමතුලිත ප්‍රමාණි ඉල්ලුම දිමාට්වන් ඔය අපිඒ ධාමයා වෙනස්ුලි නැතුනාකි. මේේ දකුණු පැත්තිේදෙන සානාධාරය නිසා වෙනස් වෙච්චිඉල්ලම් වක්ක්‍රිය මෙ අලු සමතුලිතය අලු සමතුලිතේ නිසා සමතුලිත අලුතෙන් ලැබුණා සමතුලිත මිල තිබුණට වඩා වැඩිවුුණා. ඒ වැඩිවීමේ වාසිය මිල වැඩිවීමේ වාසිය මිල වැඩිවීමේ වාසිය නිරන්තරයෙන්ම යන්නේ සැපියුම් කරුටයි. සානාධාරේ ප්‍රමාණීන්මම. මිල වැඩිවුේ නැති නිසා සහනාධාරය ප්‍රමාණයමම විකරුම්කරුට වාසයයක් සැලසුනේ නැති නිසාප දන්නවා තර්කයක් එමනං ඉතිරි කොටස කාටද ගැනුම් කරුට අලු සමතරිිත ලක්ෂේසිත් පහල්ට අඳින ලම්බ රේකාවක් හරහා ඇවෙත් අපි පැරනිිල්ලම් වක්්‍රේ මෙමසාහ සිටිනවා ඔබට ලැබුණු සාහනය. සාහනාධාරය කුතෙක්ද මිලක්ෂීෙන් ගුස් අප විමසනවා ගැනුම්කරු දැගෙවන මිලමොකද උනේිි අන්න අඩුණාසාහනාධාරය නිසා එයාටත් හොඳයි අරයටත් හොඳයි. පසු තැනකද අපි අභ්‍යාස මවාගම්මු මේ වාසය සමසමව බෙදෙන්නේ කොහොමඋුනොද්ද වැඩිවාසියක් ගැනුම්කරුට අඩුවාසියක් විකුණුම් කරුට. ඒහමත් නැත්තා වැඩිවාසියක් පිකුරුම් කරුට, අඩුවාසයයක් ගැනුම් කරට, බෙදින්නෙ කහමද හහිමත් නැත්තං නැත්තං වාසය මුළුමනින්ම ගැනුම් කරුට හෝ මුළුමනිින්ම විකුරුම් කරුට ලැබ හැකිද ඔවු ඉල්ලුම සැපියම නම්ය අනම්ය පූර්ණ, අනම්ය පූර්ණ නම්ය කියීන තත්වයන් සමඟ ඔබ කලින් ඉගිරගත්තු සිද්ධි ඒ ආකාරෙන්ම මේකරක් ඒ විදිහටම. වැකිසි වෙනසත් හරිමන අපි ඊළඟ පවටයමු. දෙැ මේ අපි පන්නන්නේ වෙනව මාස්තෘකාව හැබැයිවිීදි කලින්සාකච්ඡා කලා ඔයා මේ ඔක්කුමදේවල් පටලවගනී කියන සැකයක් මට තියෙනවා ඒ නිසා අපි චුක්්ටක් මුල්ලහි නම් පිළිවෙලට මේ සිද්ධිටික ගොුණු කරගනෙමු දැන් මොහතක් නිරුපසන ඔ හුරපුර රප සටහන මේක තේරුන් කරලාතිීම කලින් මේ මොතක් කිරීමක් අපි නිදහස අපේ පන්තිකාමරී බලක් බෝඩ්ඩික ඊම්මනත්තං ඔයාගේ පන්තිකාමරී පස්සල්ලි වයිඩ බෝඩ්ඩික ඔන්නන් අපි ගෙනක්්දාාගත්ථ කියලා. ඉස්කෝල පන්තිකාමරට. පන්තිිකා අපේ ලෝකේ අපි බලමු හොනවද මේ පරිච්චයද ගනාවක්තුන කතා කරේ කියලා සංශිප්තක වෙනද පලට රජයේ මැදිහත්වීම. එතුළ අපි මුලින්ම ඉගන ගත්තා බදු පැනවීම. ඒ බද යට අපි කතා කර අපි තරමත් මේ අකුරුල් ලියමු කොඩ්ඩක් ඊතු වඩාග සැරඩ පේ. ඒ බදු තුළ වැ වැඩියෙන් අපි කතාකරී විභාගවල නැ නැවතත් පුන පුන ඇවිත්තතිෙන්නේ බිතකල් සෑ මේකකයක් මතම පණවන නිශ්චිතය බද්ධක් ඒක බන්දක් ටක්. ඒ බදු දැංගොපට පුළුවන් තර් කරන්න දන්න දේවල් අනුව සැපවුම මත නිෂ්පාදකය මත පනවන්නත් පුළුවන් ඒවිතරත්මි මෙයි ගැනුම්කරු මත බදු පනවන්න පුළුවන් ඉල්ලුමක් පෙක්ත ෙනස්ස වන පුළුවන් ඒකත් අප ඉගෙනගත්. ඊමනන් දැන් සංශිප්තූ මතක තියාගන්න රජයේ මැදිහත් වෙලා බදු අය කරනවා එකමදුුවර්ගයක් තමා ඒකක බදු. තමත් අපිසාකච්ඡා කර කලින් පරිච්චේදවල එව නැවතේ වීඩියෝස් අරම් බලන්න සිර පරිච් දිවන කරලම පාඩම අවසානේ ප්‍රශ්න ත්‍රර සාකච්චා කරද කලින් ඒ එකක දෙකටම් වඩා වෙටි වෙලාව ගණඩවිෙනවකූමත්. මේකකි වපසරේ දැක්කනේ එකින් එක නැවත නැවත්ත. ඉතා සියම් අපි ප්‍රශ්න සාකච්ා කරමු පහුගගේ අවුදුල ප්‍රශ්ණන කතා කරන අතරී අනාගතයේ විවාාගේ ඉන්දතින අනාගත ප්‍රශ්න පිළිබඳවත් පස් Fu papers. ඉප්‍රසට් වර්තමානයේදී එමනවා. ඒ ඒකක බදුවලට අමතරව වෑටමන් කිව්වා පෙන්වා ත්‍රමාණෝොත්තරමින් පැහැදිලි කරා වටිනාකම් මත බදු අය කරනවා. වටිනාකම මත බදු. වැලිය වැඩ ටක්ස් වැැට් කියීම කිය එකතු කොළ වටනාම් ම මේ අර තමයි එන්නේ. වටිනාකම මත බද විති ඔය දරුවන්ට වි සිරුදී එකවර පින්තූරක වගේ පැදිලිවශෂණිකව මතුකරගන්න. අමාරුවීතාවම. ඒ සාධාරණයි අපි දන්න ඔය ගැන. ඒ නිසාන නැවත නැවතත්මි මතක් කලා දෙන්නේ. ඊනම් දැනට බොහොම සෑල්ලුවෙන් සරල ඔලුවට ගන්න. බදුවලද අපි බදු පටන්ගත්තා සහනාධාරවිට දැන්ක්‍රමාණු කොළවෙේ සසිලුපල් ඉවර කල්ලා. සංශිප්ත සාරංක්ෂය ගැනුම් කරුමත වවා විකරුම් කරුමත වේවා ඒ දෙදනාමතම බදු පැනවී හැකි ඇතැම්විට ඒකක බද්දක් විය හැකි ඇතැම්ට වටිනාකම්මත බද්දක් විය හැකි ඔබ ොහොතට කලින් රූපරාමේ දැක්ක වටිනාකම්මත බද්ධක් මේ බලන් සැපිවක්්‍රය ්‍රමණය වෙනවා කියලබොම කිව කලින් අවස්ථාාවකද ඒ පරිච්චේදකොට මතක ඇති නැවත නැවතත් ඒ විඩියස් දෙතුන්මතාවක් බලන්න වැඩිවෙන්නේ නෑ ඔන්න. කට ප්‍රති ශතක බද්දක් කියලත් කිය පසටේජික. ඉතකොට වෙන්නේ හැම ඒකකයක් සඳහාම බදු අයකරපුහම ඒ බද්ධමිලට එකතු වෙනවා එක්ක් ඒකකය වෙනුවෙන් වටිනාකම හෙවත් මිලමතයි බදු අය කරන්නේ. ඒ මිලමත බදු අය කරන නිසා මල වැඩිවෙන්න වැඩිවන්න. මිලේ ප්‍රතිශතය වටනාකම් වැඩි වන විට මේ සැපිවක්්‍ර දෙක අතරතින සිරස් පරතරය ක්‍රමයන් වැඩිවෙනවා. ඒ සිරස් පරතරය ක්‍රමයෙන් වැඩි වනාාට අන්තක් කණ්ඩය ආරම්භක ලක්ෂය කොමටවත් වෙනස් වෙන්නි නෑ ඇයි මතක දපි කිව්වා. ආරමභ ලක්ෂේදී මිල බිදුවයි. වටනාකම බින්දුවයි. වටනාකම මත බද්දක් පැරිවුත් බිංදුව ම බිංදුවයි. යිෙක් මිලත් නෑ බද්ධක් නෑ එකත වෙන්න දෙයක් නෑ බද්ධට පෙරසාහ බද්ධෙන් පසු සැපිුවක්්‍රේ අන්තක්කණ්ඩේ. ප්‍රමාණ යක්ක්ෂි අන්තක්කණ්ඩයේ. මිල ශුන්නේ දී සපේන ප්‍රමාණය වෙනස් වෙන්නේ. හැබැයි. මිල වැඩිවෙන්න වැඩිවෙන්න. වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න වැ වල ඇ ටක්ස් ටැක් එක ගුණෝත්‍රර ශ්‍රීණී වැඩිවෙනවා. එවිෙන මේ පරතරැක්කමින් වැඩිවෙද්දී මෙතර නි්‍යෂ්ටීය මුල්ලක්‍ෂේම තියාගෙන සැපිවවක්්‍රය. වාමාර්ථව මව මතකද කිව්වා වශනේ. විතැන්ගෙනවා කියන එක මූලධර්මයක් වශයෙන් වැරදී නමුත් අපි සිලත හැටීට කීනවා මෙතන විතැන්වේ කියලා ඔයා විභාගදී විතැන්වේ කියලා ලිව්වත්. ඔයාට ලකුණ හම්බ වෙන මොකද මෙතන බලපුුපම්ේ වක්ක්‍රේ වෙන තැන කන තියන ඒ. කෙස් ගාක්කොස් සවුම් වරදක් කරන්න එපා. විතැන් වෙනව කිව්වොත් හරිනං අන්තක්ක්ඩේ කඩාරය අන්න්නුවන. එතනනි ගැලවිවෙලා න්නඕන විනි ැනකරයන්නඕන. මේ ප්‍රාර ැක ෙන්න්නම් මට ද මේ පණ ටිකයි මෙදන දීගන්න අවශ්‍යවෙන්. හරි අපිතු මේ සැපියවක්ී ආදර්ශයක් මේ නැවද පෙන්හ කියලා එක අරුවක් කියලා ඒක නිිකං රප සටහනකම් පැත්ක බදර පෙන්න්නක. එක කොපයක් නොඩ හැලක් පෙන් කරල දැ න්නහම තිබුණට සැපිවක්්‍රේ මත. අප හරිටක මූල්ලක්ෂෙන් පටන්ගනු. වටිනාකම්මත බද්ධෙන් පස්සේ. සැබිවක්ේ මේ අන්තක්කන්නේ වෙනස් වෙන්නේ. වක්්‍රේ වීවිතීල වාමාර්ත පුොඩම කැරකිෙනවා වෙන්නේ. ඇත්තම වෙන්නේ. කැරකිෙන. මෙිහියනොවයි ප්‍රමණයවින්න යෝබල මෙතන්ට පිච්වක්්‍ර මීට යනවා. ඉතික විතැන්වීමක් වුණානං සම්පූර්නිං මේ අන්තක්කන්නේ මෙතන්ට ඉඩප එහෙම වෙන්නේ. අන්නේ සත් දැනගන්න දැනගනගන්න හරිටම. වටිනාකම්මට බද්දකින් පස්සේ. අන්තක් කණ්ඩි වෙනස් වෙලා මෙහිට විතැන්ගට බෑ. අර තිබිච්චි අන්තක් කණ්ඩීම ඉඳගෙන සැපිවක්්‍රිය ඒ බදුමුදල හේතුවෙන් කැරගෙනක වෙන්නේ ප්‍රමණය හරිද ඇත්තර වචනය යදාගත්තොත් වෙන්නේ මේකම කන්දවෙන්නේ ප්‍රමණය වීමක් වෙන්නේ. හැබැයි අපි තවමත් බොහ විට පොත්පත්තුල ම දැකතිවක විතැන්වීමක් කියලා කියීනවා අපි මේ වේදිකාවේ ඉගැන්ුවයි පස්සවත්. එවන් නිවැරදිවෙේ අවශ්‍ය තැන්වලින් ඉදිරයේදී. ඒකරත් මද පෙන්වීමක් එක්කයි මංවයාට හරිටම සීරුවෙන් කියරදුන්නේ සේරසියක් නිවැරදිව. ඒරූපසට හරමත් තමයි මේ ඔබට නැවත පෙන්න්නන්නේ බලන වෙනසම කද්ද කියලා. මේත් දැනගෙන යන්න හොදට විවාාගයට මෙතන දවාාව අනවශ්‍ය තරන් පීඩාකාරිී ලෙස වේසර පත් කරන්න නෑ. හොක මේ පරිච්චේදාව සංගවිෙන කොටසේදී. ඔබොම සංසුන්ව. ඒදේවල් පැහැදිලිව සරලෝ සහැල්ලුවෙන් දැනගෙනයි ඊළඟ පරිච්චේදර යන්නේ. ඉඩවස්සේ ඉළඟ පරිච්චේදයක කියන්න ඉළඟ පාඩමට යන්නේ. ඉළඟ පරිච්චේදන ෙනඟ පාඩමට යන්නේ. ඒ පාඩමින් පස්සේ තුන්ගලි ඒකකේ ඉවරුණහම මේ සියල් ලොක්කුම එක දරං කලබන් කරලා. මික්චර ප්‍රශ්නෝත්තර සංගහය පහමද දැම්බලන්න මෙතන ඔබට පෙනෙන කැපී පිණෙන වෙනස කලින් ප්‍රස්ථාරය මතක තියායගත්තන හොඳයි මම උදව්වක් කරන්න කලින් ප්‍රස්ථායි නැවතම පින්නනවා මෙන්න බලන්න එකත්නම තවකක් අපියාපසරිය මෙන්න මේ මුහොතේ අපි හාකච්ඡා කරප කිරු ප්‍රස්ථාර ඒක අදාලවා මං මෙතර පැහැදිලි කරීමේ දැන් හොඳට ෆෝකස් කරන්න ඇට ගන්න ෆෝකස් කරන්නගැන හරින බල හරි මෙන්න මෙතන මොකක්ද පිීරණිකිබ විනත්තිදිකට උක් මයක්ක දන්නදක හට බලාල බලන්න සැපියම් අපේ මූල ලක්ෂයන්නේ පටන්ගන්න දැම්මොකද වෙන්නේ ප්‍රමාණ යක්ෂයේ ධනාගයකින් කිව් එස් සමානයි ඒ ධන බපආකාරය සමීකරණ එක ඒ දනාගයක් දැන් හිතනදී බලන්න මිල බින්ඳවායි එනම් මෙන්න මෙතන ප්‍රමාණය කීක් තිබුණත් වටිදාකම බින්ඳුවයි ෆ්‍රයිස් වැලි එකක බින්ඳුවයිනම්. වැලි වැඩ ටැක්ෂ එකක්තිීන්නක් දෑන වටිනක බද බදක් ති න වැ වටනාක බින්දුවති බද්දත් බින්දුවවනම් බිඳුවර බිදදුුව ඇ කරු ම බද්ධෙන් පස්සෙර මිලත් බිින්දුවමනේ කොහෙද විතැන් වෙන්නේ ඔන්න චලෙන්ච් කර නබියෝ කරන ඕන කෙනෙකුට. මෙතන විතැන් වෙන්නේ නෑ අන්තක්කඩ වෙනස් වෙන්නන්නේෑ කියල කව දහරි දවසක ලබාග මේේදේ අනවා ආනුවවා මයි MCQවා. අවන්ට ්‍රශ්පත්තරේ කෞධහරීරලියන්නේ. වැලියයි. කමක්්‍රය යාලුවන්ට කියලදන්න. එක තම වෙන්න ඕොනදේ. වැදි මිත්‍යයා මත කුච්චර එල්බගෙන තියෙනවද. විශෂේතුල පරම්පර ගහනක් තිස්සේ කාලන්තරයක් තිස්සේ. ය අත පසුවී වෙන්න පුළුවන් නමුත්තය කර සවාක් දෙෙන් හොඳනෑ අපි අපි ඒවරද කරන්න මිෙනෑ. විතැන් වලාද නෑ. විතැන් වෙන්නේ මේී බලන්න වෙලා තියන දී මම් පෙන්න්නන්න හොන විතැ ත් බද්ද වැඩි වන බද්ධ අලුපාතයරු වික විතටික මෙත ඒ නිසා තමා මෙතන ඊ තලෙත් ම දාල තිීන නිකං පොඩික එකක් තැම්බල නීලඟ පීවර ගද්වාද කිෙනෙනස.ල කිවස් සමානය රින ඒ දනබීපියආකාරී සමීකරණයක් තිවිලතිය. හරිම කනගාටයි කියන්න බොහෝ තැන්වලදී මේ ප්‍රස්ථාරමින්න මෙහම ඇඳලා පොත්පත්තුල මුද්‍රණය වෙලත් තියනවා ඉතරම් වගකිවේතු අයලියපු පොත්පත්ම නෙමෙයි? ඒ මුද්‍රනාලූල මුද්‍රණ දෝෂ වන්නත්මත් බෑ අපි කාවත් ේශනය කරනවා නෙමේ ඔබට නෙවැරදිව හරදිව ගනයක. ඔබ ටත්දක්ින් ලැබේ මෙන්න මේ විදිහයට වක්්‍රිය විතැන්. වෙනස් කරපු හටාවන් නෑ ඒම නෙමේ වෙන්නේ. එම වඩ බෑ. මෙතන වටනාකමක් තියෙනවා. එතන වටනාකමත් තියෙනවා. ප්‍රමාණය බින්දුව වනත් එතන වටනා කමත්තිේ නොමං වායාට විෘත කරනවා මදීවල් ධ කරන්න තර්ග කරන්න විමසලිමත්වෙන්න සවයාවලන්න කරුණු සර්ච්ච් කරන්න. එට පස්සේ සත්්‍යේක්ෂණය වෙරිෆයි කරගන්න නිවැරදි කරුණු අපිගෙන ගන්න කියනද. මේ ජාතික මට්ට මේ වීධකාව ප්‍රසිද්ධී අපිට වැරදි කරන්න බෑ. වැරදි නිවැරදි කරලා පෙන්නල දෙන්න ඕන එක අපේ සමාජවලකීම යුතුකම ඔබට වාසේ ස් සයල්ලබෙන. මෙතන විනා මති න මෙතන රපියලැකින තු පුංචි වත්න්නක. සීර පණහක බද්දක් පැනිවනම් ප්‍රතිශතයේ ස්ෘුපියල්ලර සතසීඇයි සතී සීර පණා යන සත පනාක බද්දක්. ඇවිත් මෙන්න මෙතනද එතන ලියන් ඉඩ මදී නම් මෙතන ලියන්නම් එකයි සත පනහක් බවට පත්වයෙනවා. තර්කය අන්නතකොට මෙතනදි වෙනස් වනා මෙන්න තිබිච්චි ප්‍රමාණයක්ෂි අන්තක්කන්නේ එයා වෙනස් වුනේ නෑ. ඒ එතනදි වෙන්නෙත් අරු මංකීපු වචනම නීද මේන වක්්‍රය මීතිබිච්චි වක්්‍රේ. න්‍යෂ්ටිය එකයි තරන්න කරකෙනවා කවට කොක් වයිස් ඔර ලසුව කටු කැරකිෙන පැත්තර ප්‍රති විදුද්දිසාාවට කැරකිෙන්නේ. දකුණ පැත්තර කැරකනු දොලාහ එක දෙක තුන කොක්් වයිස් අනි පැත්තර තුුණ දෙක එකවත් කවන්ට ලොක්් වයිස් දන්නනේ වචන ඒම දැුණ කක්ද වෙන්නේ මේ ප්‍රතිශතක බද්ධෙන් මේ වට්නාක මට බද්ධී පස්සෙ සැපින් වක්්‍රය විතැන් වෙනව නිමේ ඇත්තටම. අන්තක් කණ්ඩේ නොවන සුතිබීදයේ වා මාර්ථව ප්‍රමණය වෙනවා බද්ධේ වටිනාකමට සාපේක්ෂව අන්න ඒ අන්තිමට ම මීටික ගෙනක් පෙන්නුවේ මේදේ අපි මීට කලිනුත් එනම පරිච්චේදයකදී සාකච්ඡා කරලා තියෙන නිසා නමුත්. ත කිය දුන්න වත් අන්තිත තවටිකක් පත්තු කරලා අවුස්සලවට ඒ සරටන ඔළුවට කාවත්දන්න ඕොනෙ නිසා. දැන් අපි බලමු ඊළඟට මොකක්දවෙන්න. නැවතත් පුංචි සංෂිප්ත කරණුටිකක් මෙන්න බල. හොඳට නිදහස්සේ මේ පිරිනනදී මේ කියලද ආගන් මේ පරිච්චේදී ඉවලවෙන්න. අපිට තව මිනිිත්තු ස දාම සුළුදංක ඇතයෙන්නේ. තව මිනිිත්තුු තුනක් හතරක් පහක්. හයක ඇද්දී. අපි මේ පරිච්චේදී විතරක්. නෙමේ තුන්වෙනි එකකි හතරවෙනි පාඩමම ඉවර කරා කියන සතුට ජැහැගග්‍රහාණය සමරන්න පුළුවන්. පබ රජය මැදිඇත්තුනයිම් පස්සෙ විරඳපලට කරුණු කාරණා ගුඩා සිද්ධ වෙනවා එකත් තමයි බදු අය කිරීම. තම එකක් තමයි සහනාධාර පිරිනමීම. සෙල්ලි පිළියන් එවබලා ගන්න වේගින් ත. ඒ සහනාධාරුවල්ට අමතරව අපි මුලින් කතාගරා තවත් මිලපාගනයකොත් සිද්ධ වෙනවා. මිලස්ථායි කරණයකුත් සිද්ධ වෙනු. හැබැයි විශ නිදේශය ඔබ පාසුවෙන් හසුරුගන්න. ඔබට පාසුවෙන් විෂයකරුඩු කියර දෙෙන් අපිට අවස්ථා දීලතියෙනවා. ඒ රජයෙන් මැද අත්වීම තුළ බදුහා සහනාධාර වෙන් කරලා තියෙනවා. නි ඒකක හතරවෙනි පාඩමට. ඒ සඳහා නීීමිත කාලපරරිච්චේද සංඛයාාකුත්තිනවා. මිනිිත්තු ගරන්න පයගන්න. අපි හරීරව තප්පරයට ඒ කාලය ප්‍රයෝජන්නගන්න. ඒ විශේ දේශතියන්න ඔයාටටහන ලීන ම ඉගෙනගන්න. නල් ලකුණ කරන ගමං ගන්නන්න. ඉගෙනගන්න. ඉස්කෝලි විශෂයේ බාහිර් ක්‍රියාකාරකම් කරන ගමන් ඉගෙනගඩු ගන්නන්න. ගුරුරන්ට වලගේ වාරය බාහගේ ්‍රශ්්‍රපත්තර. උත්තර පත්තර ලකුණු ඒදේවල් ඒ සියල්ලත් එක්ක තමයි කාල පරිච්චයේදයකට ඇවරේජ් සාමාන්‍ය වෙලාවක් විංකර ලතියෙන්නේ. අපි වාරයභාග තියන්නේ මෙිතන. ඒවගේ විශ්ිකට සමත් එන්න උත්සාහ කරන්න පුළුවන් හැකැවදනවා මෙිතර නම් නකුණු කරන්නේ අපි බිතර සටහ ලියාගන්න දෙන්නේ ලියල දෙනවා. උතන කට්සනකු බහදන්නේ ස ඒ කාලයක්ත් අපි වං කරන්නේ කිසිවිට කිසිවෙක් කිසිතැනක සිද් නොරනදකට අවස්ථාවද දෙන මොද ක්ස්පලේ ක්ස් ලන් ක්ස් ලන් පැදිලි කිරීම පැදිලි කිරීමම් පැදිලි කිරීම. ඔබ අපිට ඉගන්න පනේඩකට තියෙනවා ඉතාම පැහැදිලි අපට මේ පාඩන් කියර දෙනවා මීහීමම අපි කවදාවත් පැදිලික ඉගෙන නෑගෙන අපිට ලොකු ගෞරවයක් ආඩම්බරයක් අබ්බම නිහිතමානීව එක පිළි අරගන්න ඔබට තවතවත් තතවත්. හැදිල ක ගන්නවා එමන දුව පුා හොඳින් හගන්න රජයේ මැදිහත්තුවීම අපි සිෙගමන් දේකට කරනවා සිල්ලබස්සකි ගරුමා ෝප්දේ, බැධික පැදිලූ පටග බලනපුොළුවන් තුංගනි පාලමක හතර බදුු සහ සහනාධාර අපි ගැනුම්කරු මතත් බදු සහනාධාර ඉගනගත්තා විකළුම් කර මතත්. සහනාදා ඉගනගත්තා බදු වරසා සනාධාරය වාසයේ බෙදියරා කාරය. ඉල්ලුම් නම්්‍යත අවස්ථා පහම සැපියුම් නම්්‍යෙත අවස්ථා පහස සම ඉගනගත්තා. කොච්චර දේවල් ඉගනගෙන තියෙනවද. දැන් දැනුම් සම්බාරයක්. දෙවිනිවාරෙත් ඉගෙනගන්න අවශ්‍ය කරුණුකාරණා දැන් ඔන්න පරිසමාප්ත කල දන පරිවිනිවාර්රය විතරක් නෙවේ. පලවිනි ඒකකේ දෙවිනි ඒකකේ. තුමේ ඒක කියන දැන් සෙකටාවන් ටෙස්ට එකටලිවරයගුල් ඉච්චරි කරන තියන්නේ. ඒහමනං අපිට පහසුවක් දෙනවා විපාග තිපාර්ථමේන්තුව අධ්‍යාපන අආත්‍යයන්සේ ජාතික අධ්‍යාපන ආයතනය වී වගක යුතු. අපි ආචාර මහචාර්වරුගුරුවරු ඒ සඳහා විශේණදී සකස්කරන විද්වත් වඩලය මන ද්‍යාමක අධ්‍යාපන න ද්‍යාමක විගුල්ලු තිරණය කරනවා කල්පටා කරන වෙලාල ි කරනවා වෙනම පාඩමකට යනවා. මේ ඒකක තුළ මිල පාලනය සහ මිල ස්ථායි කරනය මිල ස්ථායිතාවය එමනං අපි ජෑග්‍රාහි කඩුමක් දැන් පසු කරා තුන් ඒකක හතරවෙනි පාඩුම සම්පූර්ණින් ඉවර කරා. කීපයක් කහිපයක් කහිපයක් එකතු කරගෙන. ග නැවත පිමුණ ගැහින තුවිි එක පස්ෙන පාඩම.මිල පාලන බොහොම රසවත් ගම නිර්මාණ ශීලි පාම තෑයනක් පැන්සලක් අඩිකෝදුව ප්‍රස්ථාරකුල එකකතුනක් නැත්නන් අඩුම රමින් පිටු අසුවවි තර කොටරුල් පොක් ලංකගන්න පිරෙන් නඳන්න ප්‍රස්ථාරතියනවා පිට අසුවක විතරන. හොඳයි හමනං අපිොම සතුරින් අද මේ පරිච්චේදී විසරයනවා සුංගනි පාඩම තුගිනි විශේකකේ තුංගන ඒකගේ තුනි පුොරාව කියලට මමාර පොත්තුල තියෙන්නේ අපි ඒකගේ කියන වචනේ වඩා පසන දගන්නවා හතරනි පාඩමත් චනින් පරිසමාත්තයි එහෙමන නැවත අප මොනගහමමු. තුන්වන ඒක තුමේ ියුනි්ටකයි වාලට පෘධති පස්වවෙනි පාඩමේ මිලපාලන සමඟ. එතෙක් මේ සියලු කරුණු කාරණා සංශිප්තම හොඳෙන් කෙටි සටහන ලස්සනට පොතක දැන්. හොඳ රූප සටහහිකතුවක් බට පත් කරගන්න එක විනෝදාහන්සයක් කරගන්න ඒකතුව තියාගන්නට ඉදිරිදී ඔබ කරව ප්‍රායෝයික හැවරුමක් හැටියට බොහෝ තැන්වලොපට දිරි පත් කරන්න පුළුවන් ප්‍රස හෙමන අප නැවතුමුණ ගැහමු ඊළඟ පාඩමින් තිෙක් ඔබට ජයින්